වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි පසුගිය කාලේ පුරාවට යුක්රේන සහ රුසියානු යුද්ධයේදී යුක්රේන පාර්ශවයට බටහිර විසින් එහෙමත් නැත්නම් යුරෝපය විසින් ලබා දුන් ඉතාමත් දියුණු මට්ටමේ ඩොලර් මිලියන 100 ගණනක් වටිනා සන්නද්ධ සහ යුද්ධ උපකරණ අති විශාල ප්‍රමාණයක් රුසියා විසින් යුක්රේනයේ ඉතාමත් නිර්බාධිතව අත්පත් කරගන්න ලැබුවා කොහොම වුණත් මේ වන විට එලෙස යුක්රේන පාර්ශවයෙන් අත්පත් කරගන්නා ලද බටහිර ආයුධ ප්‍රදර්ශනයක් රුසියාවෙන් මොස්කව නුවරදී ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශනයේ ඇමරිකාවේ නිෂ්පාදිත බ්‍රැඩ්ලි සන්නද්ධ රථ ජර්මනියේ නිෂ්පාදිත මර්ඩර් සහ ලෙපර්ඩ් 2 යුද ටැංකිය ඇතුළු යුක්රේනය ඇමරිකාව ජර්මනිය ප්‍රංශය ස්වීඩනය එංගලන්තය සහ තුර්කියන් රටවල නිෂ්පාදිත යුද උපකරණ දෙවන්ත ප්‍රමාණයක් මොස්කවෙහි ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ මෙහි වඩාත් වැදගත් සහ විශේෂම කාරණේ තමයි මෙම ප්‍රදර්ශනයේ පවතින බටහිර අවියවදවල පවතින දුර්වලතා සහ අවිපද්ධතිවල පවතින රහස්‍ය සහ සංවේදී කොටස් පිළිබඳ සියලු තොරතුරු රුසියාව විසින් ලෝකයට හෙළි කර තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. Ну, электропроводка, электрооборудование. То есть скоростные повреждения. Хорошая машина. Ну вот в плане комфорта, удобности, может быть, да. Опять же, она вот более массивная, более вместительная, так сказать. මේ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු යුරෝපයේ බලවත් විරෝධය පළ කරලා තිබෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.